දින ශ්‍රී ලංකා සංස්කෘතික මෙහෙවරේ මාධ්‍ය අවකාශය සේදා ලංකාරය එක්තීරයක් එක්ම අවතක් චීන ව්‍යාපෘතියේ මූලික අංගයක් වෙන්නේ අධ්‍යාපනික වශයෙන් ලැබෙන අවස්ථාවන් මේ වෙනකොට චීනය තුල ශ්‍රී ලාංකික සිසු සිසුවියන් විශාල පිරිසක් විවිධ විෂයන් හදාරනවා මේ දෙරට අතර ඒ සමදතාව ගොඩනංවා මේ වෙනකොටත් අවසන් ඔවුන්ගේ සිහින හඹා යන්න චීනය කියන්නේ හොඳම තෝතැන්නක් මේ ලංකාවේ නේත්‍රාගේ කතාව විදේශ රටක අධ්‍යාපනය ලබනකොට අපි භාෂා ඒ වගේම සංස්කෘතික වෙනස්කම් නිසා පුංචි අසීරුතාවන් වලට මුහුණ දෙනවා මම චීනයට ආපු මුල් කාලේදී ඒ පුංචි අසීරුතාවන් වලට මුහුණ දුන්නා මගේ නම නේත්‍රා දියණගේ මම මීට මාස 6කට කලින් බීජින් නගරයට ආවා. දැනට මම චීන භාෂාව හදාරමින් සිටිනවා. ඒ වගේම ඉදිරියේදී මම සිනමා ශාස්ත්‍රය පිළිබඳ විෂය හැදෑරීමට බලාපොරොත්තුෙන් ඉන්නවා. මගේ තාත්තා චීනයට බොහෝ අවස්ථාවල පැමිණලා තියෙනවා. චීනයේ සංස්කෘතික වටිනාකම් ගැන ඔහුට තියෙන්නේ දැඩි විශ්වාසයක්. ඒ නිසා මට චීනයට ඇවිල්ලා මේ වගේ අධ්‍යාපනය හදාරන්න ඔහුගෙන් සම්පූර්ණ සහයෝගය ලැබෙනවා. චීනයේ එක් තීරයක් එක්මාවතක් වැඩපිළිවෙල යටතේ චීනය හා ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ශාස්ත්‍රය පුළුල් කරලා තියෙනවා. ඉතින් මටත් චීනයේ අධ්‍යාපනය ලැබීමට වගේම මගේ සිනමා අධ්‍යක්ෂකවරියක් වීමේ සිහිනය කරා ළඟා වීමට මෙය ලොකු අවස්ථාවක් වෙලා තියෙනවා. චීනයේ ජීවන රටාව මට හුරු පුරුදු ක්‍රමයට වඩා ඉතාම වෙනස්. ඉතින් චීන සංස්කෘතියට භාෂාවට හුරු වෙන්න ඕන නිසා මම ඒකට ලොකු උත්සාහයක් දරනවා. හැබැයි මම දන්නවා තවමත් මට ඒක මදි. විදේශිකයෙක් නිසා මට බොහෝ අවස්ථාවල මගේ චීන මිතුරන්ගෙන් උදව් ලැබෙනවා. හැබැයි යම් අවස්ථාවලදී මට මගේ රටත් ඒ වගේම මගේ පවුලේ අයවත් හුඟක් මතක් වෙනවා. හැබැයි මෙහිදිත් මේ චීනයේදිත් ලංකාවේ රස කැවිලි මට ලබා ගන්න ඒව රස විඳින්න පුළුවන් නිසා ඒ හැඟීම ටිකක් විතර අඩු වෙනවා. හෙලෝ කොහොමද? හලෝ කොහොමද? මන්නා දෙන්නා. නීහෝ නීහෝ. අර වාගේ යාළුවා ආච්චිලා සීයලා ඉන්නවනේ පාක් එකේ ඒගොල්ලෝ මම පොඩ්ඩක් තරගන්න. හම්බෙනවා. මම යනකොට ඒගොල්ලෝ මංගාට එන කතා කරනවා. බීජින් නගරය කියන්නේ හරිම මානුෂීය වාතාවරණයක් තියෙන නගරයක්. මම මගේ විවේක කාලයේදී නිතරම වගේ එළියට යනවා. අනාගතේ චිත්‍රපට අධ්‍යක්ෂවරියක් වීමේදී මට මේ අත්දැකීම් බහුල වශයෙන් උවමනා වෙන නිසා මම මෙහිදී දකින විශේෂ දේවල් සටහන් කරගන්නවා. ගමන් බිමන් යනකොට භාෂා අපහසුතාවයන් වලට මුහුණ දෙන්න සිද්ධ වුණාට චීන ජාතිකයන් එක්ක අදහස් වමාරු කරගන්න මට ෆෝන් එකේ සමහර ඇප්ස් යොදා ගන්න පුළුවන්. අනාගතයේදී මගේ සිනමා නිර්මාණ චීන ශ්‍රී ලංකා චිත්‍රපට කර්මාන්තයේ සහයෝගිතා පාලමක් කිරීම මගේ ප්‍රාර්ථනයයි. වගේම දක්ෂ සිනමා චිත්‍රපට අධ්‍යක්ෂකවරුන්ගේ සිනමා නිර්මාණ රැසක් මම නරඹලා තියෙනවා. සාම්ප්‍රදායික සීමාවලින් එහාට ගිහින් නැටුම් චිත්‍රපට සංයෝග කරලා චිත්‍රපට නිෂ්පාදනය කිරීම මගේ ලොකු බලාපොරොත්තුව. අවුරුදු 10කට වැඩි කාලයක් ශ්‍රී ලාංකීය නර්තන හැදෑරීමත් සමගම ඉදිරියේදී විවිධ රටවල නැටුම් හැදෑරීමට මම බලාපොරොත්තු වෙනවා. චීනයේදී විවිධ ශෛලීන් තියෙන නැටුම් මම දැකලා තියෙනවා. ප්‍රාදේශීය ජනවාර්ගික නැටුම්, එක එක රටවල් වලින් ආපු නැටුම් වගේම චීනයේ ප්‍රසිද්ධ ස්ක්වයර් dance නැටුමත් මම දැකලා තියෙනවා. චීනයේදී හුඟක් මිතුරන් මට ආරාධනා කරා විවිධ ක්‍රියාකාරකම් වලදී ශ්‍රී ලාංකීය සම්ප්‍රදායික නැටුම් ඉදිරිපත් කරන්න කියලා. මගේ නර්තන හැකියාව තවත් වැඩි දියුණු කරගන්න මම මෙහිදීත් නැටුම් පන්තියකට සහභාගී වෙනවා. මම චීනයට එන්න කලින් හිතපු චීනයට වඩා මම මේ දකින දැන් චීනය ගොඩක් වෙනස්. චීන සංස්කෘතිය ගොඩක් පොහසත්. ඒ වගේම චීන ජනතාව හුඟක් මිත්‍රශීලී. චීනයේ මේ සුවපහසු සහ සරල ජීවන රටාවට මම ගොඩාක් කැමතියි. චීනයේ සංස්කෘතිය මට හොඳින් අවබෝධ වෙන නිසා මගේ ඉදිරි චිත්‍රපට නිර්මාණ වඩා විශේෂ වෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම මා හරහා වැඩි පිරිසකට ශ්‍රී ලංකාව ගැනත් හොඳ අවබෝධයක් ලැබෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ලංකාවේ සංස්කෘතිය හා නර්තන කලාව චිත්‍රපට ඔස්සේ ලොව පුරා ප්‍රේක්ෂකයන් වෙත ගෙන යාම මගේ සිහිනයක්. පුරාණ චීනයේ මහා සොයා ගැනීම් හතර ලෙස සැලකෙන්නේ කඩදාසි, වෙඩි බෙහෙත්, මුද්‍රණය සහ මාලිමාවයි. ඒවායේ ආර්ථික හා සමාජීය බලපෑම් සියවස් ගණනාවක් පුරා සැමරෙනවා. නවෝත්පාදනය සඳහා චීන ජාතිකයින්ට නිරන්තර තල්ලුවක් සැපයුණේ ඔවුන්ගේ පුරාණ සංස්කෘතිය සතු ඒ නිර්මාණශීලීත්වය තුළින්මයි. මේ ඊට නිදසුන්. පුරාණ චීනයේ මහා සොයා ගැනීම් හතර ලෙස සැලකින්නේ කඩදාසි, වෙඩිබෙහෙත්, මුද්‍රණය සහ මාලිමාව. ඒවායේ ආර්ථික හා සමාජීය බලපෑම් සියවස් ගණනාවක් පුරා සැමරෙනවා. වත්මන් චීනයේ නවෝත්පාදන, අති නවීන සන්නිවේදනය, ඩිජිටල් ආර්ථිකය සහ පුනර්ජනනීය බලශක්තිය වැනි පුළුල් ක්ෂේත්‍ර කරා විහිද යනවා. නවෝත්පාදනය සඳහා චීන ජාතිකයන්ට නිරන්තර තල්ලුවක් සැපයුණේ ඔවුන්ගේ පුරාණ සංස්කෘතිය සතු නිර්මාණශීලීත්වය තුළින්මයි. වයපතික චීනයේ මොගාවෝ ලෙන් බිතුසිතුවම් වල හමුවන පියාසරණ අප්සරාවන්ගේ අලංකාර සිතුවම් අභ්‍යවකාශය පිළිබඳව එකල පැවති පරිකල්පනය මනාව සංකේතවත් කරනවා. ඉන් වසර 10කට පසු චීනයේ අභ්‍යවකාශ සිහිනය සැබෑවුයේ 2003 වසරේදී ෂෙන්චව් 5 මිනිසුන් සහිත අභ්‍යවකාශ යානයෙන් ප්‍රථම චීන ගගනගාමියා අභ්‍යවකාශයට යැවීමත් සමගයි. 2023 වසරේ මැයි මස අගභාගයේදී චීනය විසින් ෂෙන්චව් 16 මෙහෙයුම දියත් කෙරුණා. මේ වන විට එම මෙහෙයුම සාර්ථකව නිමවා ගගනගාමීන් පෘථිවියට ආපසු පැමිණ අවසන්. ඒ වගේම ෂෙන්චව් 17 යානය අභ්‍යවකාශය වෙත යවනු ලැබුවා. චීනයේ නිර්මාණශීලීත්වය කලාවට හා විද්‍යාවට පමණක් සීමාවන්නක් නොවෙයි. පසුගිය ශතවර්ෂයේදී චීන ජනතාව රටට වඩාත් ගැලපෙන සංවර්ධන මාවතක් ගවේෂණය කළා. මෙහිදී කාල් මාක්ස් සහ ෆ්‍රෙඩරික් එංගල්ස් ඉදිරිපත් කළ මාක්ස්වාදය ජනතාව සඳහා වඩාත් සුදුසු බව පිළිගැනුණා. එසේම සාම්ප්‍රදායික චීන සාරධර්ම සහ නව සංවර්ධන ක්‍රම ඊට සුසංයෝග කරමින් තම රටේ සමාජ දේශපාලන හා සංස්කෘතික සන්දර්භයට ගැලපෙන මතවාදයක් සකසා ගැනීමට චීන කොමියුනිස්ට් පක්ෂය සමත් වුණා. මාක්ස්වාදය දේශීයකරණය කිරීමේ වැදගත්කම ෂී ජින්පිං ජනාධිපතිවරයා චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික සම්මේලනයට ඉදිරිපත් කළ වාර්තාවෙන්ද පෙන්වා දුන්නා. මාක්ස්වාදයේ මූලික සිද්ධාන්ත චීනයේ යථාර්ථයන් සහ සියුම් සාම්ප්‍රදායික සංස්කෘතිය සමග ඒකාබද්ධ කිරීමට චීන කොමියුනිස්ට්වාදීන් සමත් වූ බව ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා. කාලය විසින් නිර්මාණය කෙරුණු ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු සැපයිය හැක්කේ එමගින් පමණක් බව ඔවුන් ප්‍රත්‍යක්ෂ කර සිටි බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා. සියවස් ගණනාවක් පුරා පුරාණ සේද මාවත චීනයේ සෙසු ලෝකය සමග සම්බන්ධ කළ අතිශය වැදගත් වෙළඳ මාර්ගයක්. වර්තමානයේ එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල මගින් ඊට නව අර්ථකථනයක් එක් කෙරුණා. 2013 වසරේ ඇරඹුණු මෙම මුලපිරීම ගෝලීය සංවර්ධනය, සහයෝගීතාව සහ විවෘතභාවය පිළිබඳ වේදිකාවක්. එය යටිතල පහසුකම් වලින් හෝ ආර්ථික වර්ධනය ඉක්මවා ගොස් තිබෙනවා. එනම් එය සමස්ත මානව වර්ගයාගේ යහපැවැත්ම සඳහා සංවර්ධන අවස්ථා බෙදා ගැනීම වෙනුවෙන් චීනය දරන පුළුල් උත්සාහයේ කොටසක් වීම සුවිශේෂයි. දියුණුවන ලෝකය තුළ නවතාව සොයායාමට අපි හැමවිටම උත්සාහ කළ යුතුයි. පැරණි බව තුළ පවතින ඒ ගාම්භීර බව, ඒ තාක්ෂණය, නවීනත්වය සහ මුසු වුණහම ඉතාම විචිත්‍රවත් නිර්මාණ මේ ලෝකෙට බිහිවෙනවා. ඒ නිසා පෞරාණික දේ රැකගනිමින් එය නවතාවෙන් ඉදිරියට ගෙන යමු. සේදමාවතේ තවත් තොරතුරු සමග යලි හමුවෙනතුරු ඔබට සුබ සතියක්.